දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී, එවැගේම ජවිපෙ කණ්ඩායම් නායක, එවැගේම පළමු පෙරමුණේ ප්‍රධාන ලේකම් සේනරත්නායක. පළමු පෙරමුණ කියලා කියන්නේ වමේ සම්භාවයක් සහිත නායකින් සහ සාමාජිකින් ඉන්න පක්ෂයක්. ඒ වගේම මෙතෙක් වංචා දූෂණ හොරකම් වලට සම්බන්ධ නැති, ඒ වගේම තමන්ගේ වැටුප ජනතාව වෙනුවෙන් වෙන් කරපු පක්ෂයට ලබා දුන්නු ආදර්ශයක් දීපු නායකයෝ ඉන්න ව්‍යාපාරයක්. මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට, ඇමතිවරයෙක් විදියට තමන්ගේ වැටුප පක්ෂයට ලබා දුන්නත් එක රුපියලක් තමන් වෙනුවෙන් ලබා ගත්තේ නැහැ. මම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට අවුරුදු 9ක් හිටියා. ඒ සියලු වැටුප් අපේ උමනා සඳහා ලබා ගත්තේ නැහැ. එවැනි කැපකිරීමක් කරලා, එවැනි ආදර්ශයක් දීලා තියෙන පළමු පෙරමුණ විදියට මේ පක්ෂ නායකයෙක්. ඒ වගේම අපේ රටේ අවංක මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු, ජනතාව වෙනුවෙන් වැඩ කරපු, මුළු ජීවිත කාලයම දේශපාලන වෙනුවෙන් වෙන් කරපු, ඒ වගේම ජාතිය වෙනුවෙන් කතා කරන, අලුත් සමාජයක් ගොඩනගන්න කටයුතු කරන නායක විදියට, සමාජීය විදියට පළමු පෙරමුණ අපි පෞගිය කාලේ වැඩ කටයුතු කරා. දැන් අපි ඉදිරියේ තියෙනවා ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ ජනාධිපතිවරණයට පළමු පෙරමුණ විදියට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක කාලෝචිත නැහැ. ඒ නිසා අපි මේ අපේක්ෂකයන්ගෙන් කාටද සහයෝගය දෙන්නේ කියන කාරණය අද සමාජගත කරන්න අවශ්‍යයි. දැන් විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකව හතරක් හෝ පහක් ඉන්නවා. එක පැත්තෙන් ස්වාධීන වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ, අනිත් පැත්තෙන් නාමල් රාජපක්ෂ බොහොට්ටුවේ, අනිත් පැත්තෙන් සජබේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනිත් පැත්තෙන් දිලිත් ජයවීර මැතිතුමා, එවැනි කණ්ඩායම් කීපයක්ම මේ වෙනකොට තරග බිමට ඇවිල්ලා තියෙනවා. අපි පළමු පෙරමුණ විදියට ඡන්ද ඉල්ලන්නේ නැති නිසා අපිට අවශ්‍යයි මේ මොහොතේ රට ගොඩනගන, රට බේරගන්න කිසියම් ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට මේ මැතිවරණයේදී සහයෝගය ලබා දෙන්න. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන. දැන් සමහර අය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩනගපු නායකයා කියලා. පහුගිය කාලේ රට වැටලා තියෙන මොහොතේ රට ගොඩගත්තා, පෝලින් නැති කරා කියලා කියන. දේශපාලන වශයෙන් අයන්න දන්න කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන් මහ ලොකු වැඩක් නෙමෙයි. කොහොමද කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා? පිටරටින් ණය ගත්තා, IMF එකෙන් ණය ගත්තා, ණය ගෙවන එක නතර කරා, දඩ බදු වැඩි කරා, ජනතාවගේ ජනතාව මිරිකලා බදු වැඩි කරලා සල්ලි ගත්තා ආණ්ඩුවට. ඒක බොහොම සරලයි. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරක ඕනම දුප්පත් මිනිස්සෙක්, ඕනම මෝඩ මිනිස්සෙක් දන්නවා ගෙදර සල්ලි නැතිනකොට අපි ණයද ගන්න ඕන කියලා. ඒ වගේම එක්ක බැංකුවකින් ණය ගන්න ඕන කියලා. එහෙම නැත්නම් ගෙදර තියෙන දයක් විකුණන්න ඕන කියලා. එහෙම නැත්නම් ඉඩමෙන් කොටසක් විකුණන්න උත්සාහ ගන්න. එහෙම කළා තමයි ගෙදර ආර්ථිකය බැලන්ස් කරන්නේ. ඒ නිසා මේක මහ ලොකු වැඩක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරලා තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික මොඩලය, එහෙම නැත්නම් ආර්ථික දැක්ම මොකද්ද? ණය ගැනීම, ඒ වගේම රටේ සම්පත් විකිණීම. ඒක තමයි එයාලගේ ක්‍රමය. නිසා එවැනි නායකයෙකුට මේ රට ගොඩනගන්න පුළුවන්ද? ඇත්තටම මහා දැවැන්ත අරගලයක් සිදු වෙලා, ඒ අරගලෙන් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියලා හඬ නගලා, වෙනසක් කරන්න ඕන කියලා කතා කරලා, අද ඔහු කරපු වෙනස මොකද්ද? වංචා දූෂණ නතර කරාද? හොරකම් නතර කරාද? මුදල් හම්බ කිරීම නතර කරාද? නෑ. ඒ සියලු හොරු ටික වට කරගෙන, හිටපු හොරු ටික වට කරගෙන, නැවත වතාවක් ඒ හොරුත් සම්බන්ධ කරගෙන තමයි මේ ජනාධිපතිවරණයට ඉල්ලන්න හදා.
එනිසා රනිල් වික්‍රමසිංහට ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. අනිත් පැත්තෙන් ජාතික වැඩපිළිවෙලක් නැහැ. දැන් බලන්න සිංහල ජාතිය, මුස්ලිම් ජාතිය, එහෙම නැත්නම් දෙමළ අය ගේ සහෝදරත්වය ඇති කරලා එකට එකතු කරලා ජාතික ප්‍රශ්නය විසඳනවා වෙනුවට, සමානාත්මතාවයෙන් ජාතික ප්‍රශ්න විසඳනවා වෙනුවට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? එයා කරන්නේ තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න දෙමළ ජනතාවගේ නායකයන්ට කප්පන් දෙන වරප්‍රහාද දෙනවා, මුස්ලිම් ජනතාවගේ නායකින්ට කප්පන් දෙන වරප්‍රහාද දෙනවා, මධ්‍යම කඳුකරේ ඉන්න දෙමළ නායකින්ට වරප්‍රහාද දෙනවා, කප්පන් දෙනවා. එහෙම කළා මේ ජාතික ප්‍රශ්නය නැති කරනවා වෙනුවට තවත් වැඩි කරන තත්ත්වයට පත් කළ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ට ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් වැඩ කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකින් ජාතික ප්‍රශ්න විසඳන්න වෙන්නේ ඒක ඒ ආකාරයට. ඒ නිසා මේ වෙනකොට අපිට බොහොම පැහැදිලි රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත වතාවක් බලයට පත් වුණත් මේ රට ගොඩනගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඊළඟට ඉන්න පෝට්ටුවේ දැන් ආරංචියක් තියෙනවා නාමල් රාජපක්ෂ දාන්න හදනවා කියලා ජනාධිපති අපේක්ෂකයා විදියට. දැන් රාජපක්ෂ පවුල කියන එක කවුද කියන එක සම්බන්ධයෙන් හොඳම විග්‍රහ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා පහුගිය කාලේ මේ රට විනාශ වෙන්න, මේ රට කඩාගෙන වැටෙන්න, මේ රට දුගී දුප්පත් භාවයට පත් වෙන ප්‍රධාන හේතුව තමයි රාජපක්ෂවරු කියන. ඒකට වග කියන්න ඕන රාජපක්ෂවරු කියන. අයි අපි දන්නවනේ රාජපක්ෂ මහත්තයලා ඒ කාලේ පිටරටින් ණය ගෙනාවා, කෝටි ගණන් ව්‍යාපෘති කරා, කෝටි ගණන් මිලියන ගණන් සාක්කු දාගත්තා. පහළ අයට කිව්වා, පහළ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 10 ගානේ දුන්නා පාරවල් හදපල්ලා ටිකක් සාක්කු දාපල්ලා දාගන්න ඉල්ලයි කිය. එනිසා පහළට දුන්නු ආදර්ශය හොඳ එකක් නෙමෙයි. එනිසා මොකද කරේ? ඇමතිවරු වංචා දූෂණ කරා, මන්ත්‍රීවරු වංචා දූෂණ කරා, පළාත් සභා මන්ත්‍රීවරු වංචා දූෂණ කරා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු වංචා දූෂණ කරා, සල්ලි හම්බ කරා. ඒක තමයි ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. දැන් අර කතාවක් තියෙනවානේ ලොකු හාමුදුරුවෝ හිටගෙන චූ කරත් පොඩි හාමුදුරුවෝ දුවදුව චූ කරනවා කියලා. ඒ වගේ ඉහළ ආදර්ශයක් දුන්න, හම්බ කරන ආදර්ශය, හොරකම් කරන ආදර්ශය, ඒ ආදර්ශය තමයි පහළ දිගටම ගියේ. ඒ නිසා තමයි මෙරට කඩාගෙන වැටුනේ. එවැනි අයට ඡන්ද දෙන්න ඕනේ නැහැ කියලා මෙරට ජනතාව තීන්දු කළා හමාරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා අපට පුළුවන්කමක් නැහැ රාජපක්ෂල පරපුරත් එක්ක එකතු වෙන දේශපාලනය කරන්න යාල ජනාධිපති බල බලපත් කරා. ඊළඟට අපි දන්නවා සජිත් මහත්තයා මේ වෙනකොට ඡන්ද ඉල්ලන්න තීන්දු කළා කියලා. සජබේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න තීන්දු කළා තියෙනවා. එතකොට සජිත් මහත්තයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද? අපි තීන්දු කළා කියලා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජයට පත් කළා, මහින්ද රාජපක්ෂ මහත්තයා කඳුරෙන්ගෙන අපේක්ෂකයා පරාජයට පත් කළා, ඒ වගේම ජයිපේ අපේක්ෂකයා පරාජයට පත් කළා, නැත්නම් NPP අපේක්ෂකයා පරාජයට පත් කළා, සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරවන්න ඕන කියලා තීන්දුව අපේ පක්ෂය විසින් අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා සජිත් මහත්තයා කියලා කියන්නේ වැඩපිළිවෙලක් තියෙන කෙනෙක්, ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්, ඒ වගේම වැඩ කරන කෙනෙක්. බලය නැතුව මෙරට මහත් දේශපා මහත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරපු, පාසල්වලට පොත්පත්, පාසල්වල සූරු පන්ති කාමර ලබා දුන්නු, ඒ වගේම ප්‍රතිපත්තියක් තියෙන දේශපාලන නායකයෙක්. එයාගේ දේශපාලනය මොකද්ද? එයාලගේ ප්‍රතිපත්තිය මොකද්ද? ඇත්තම රට හදන ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ වෙන කිසිවක් නෙමෙයි, මැද මාවත. අපි ගරු කරන, අපි කැමති මාවත මැද මාවත. ධනේශ්වරයත් නොවන, සමාජවාදියත් නොවන මැද මාවතින් තමයි මේ රට ගොඩනගන්න පුළුවන් කියලා එයා තීන්දුව කළා තියෙනවා. ඒ වගේම සමාජවාදයේ හොඳ දේවල් ටික අරගෙන, ධනවාදයේ හොඳ දේවල් ටික අරගෙන රට දියුණු දියුණු කරන ක්‍රමය එයා අධ්‍යයනය කරලා තියෙනවා. අපි දන්නවා ලෝකයේ අද තියෙන රටවල් වලින් සමාජවාදී රටවල් වලට
වඩා වැඩියෙන් දියුණු වෙච්ච රටවල් මෙද මාවතේ ඉස්සරහට ගියපු රටවල් එවැනි රටවල් තමයි ලෝකෙ දිනුලා තියෙන්නේ. ඒ නිසා එවැනි ආර්ථික ක්‍රමවේදයක් තුල පමණමයි මේ රට ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි පළමු පෙරමුණ විදියට අපි කල්පනා කරේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරවන්න ඕන කියලා. මොකද එයාලට වැඩ පිළිලක් තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි. දැන් පහුගිය කාලේ පුරාම අපි විවේචනය ලක් කරපු කාරණයක් තමයි රටේ වංචාව දූෂණය හොරකම කියන එක. ඇමතිවරු හම්බ කරනවා කියන එක. ඇමතිවරු හොරකම් කරනවායි කියන එක. අද මේ වෙනකොට සජිත් මහත්තයා ප්‍රකාශයට පත් කළා තියෙනවා ඇමතිවරුන්ට සහ නායකයන්ට මගේ ආණ්ඩුවක් යටතේ අපි හොරකම් කරන්න දෙන්න, වංචා කරන්න දෙන්න, දූෂණ කරන්න දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි. එදා අනිත් පාලකයෝ කියනකොට රටේ ජනතාවගේ පටිතද කරගන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා පටිතද කරගන්න අවශ්‍ය ජනතාව නෙවෙයි නායකයෝ කියලා. ඒ නිසා මේ වෙනකොටත් සජිත් මහත්තයා කියලා දෙනවා අපි සියලු දෙනා අපි ඇමතිවරු අපි සියලු දෙනා පටිතද කරගන්නවා අපේ ආණ්ඩුව යටතේ කියලා. ඒ කියන්නේ වංචා දූෂණ කරන්නේ නැති, හොරකම් කරන්නේ නැති ආදර්ශෙන් ජනතාවට මහත් ආදර්ශයක් දෙන නායකයෝ බිහි කිරීම තුලින් පමණයි මේ රට ගොඩනගන්න පුළුවන්